හොඳයි. හැමදිනාම සාරුණාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන හැමදෙනා දහං බුද්ධති බුද්ධ දිවාකර බුද්ධං බුද්ධ අලංකෘත බුද්ධ රත්න සරණේ සරණයි ධම්මති ධම්ම දිවාකර ධම්මං ධම්ම අලංකෘත ධම්ම රත්නේ සරණේ සරණයි ශ්‍රීමත් සංඝං සංගති සංගදිවාකර සංගං සංගලංකෘත සංගරත්නේ සරණේ සරණයි බුද්ධං තිලෝක තිලකං ජින පංච මාරං ධම්මං සුදුල්ල භරතං මුනිනා පනීතං සංඝං ච සුපටිපදාහි ගුණෝ හුබේතුං
නිත්‍යං නමාමි සිරසා සරණාගමං ශ්‍රීමත්මෛරෝදාර ගම්බීර වීර වික්‍රම්පතාප ලංකුත ප්‍රවර නයිත ගුණ ගණාන්න උත්පන්න සකල සිත් පතල කර සැබිපුලෝ සකල සුර නරවිල්ල පත්විසඳිනෝ එකම සිරිපාපියෝ මේ සබඳවා කෙලෙස් මරුසුන් කරා ගෝර මරුසුන් කරා නිවන් සිරිපුර පුරා බුදෝ භාග්‍යවත් සම්යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කොට වදාන ලද්දා වූ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතුරෙන් මෙම පැයක පමණ කාලයක් දහම් දේශනු පිණිස අභිප්‍රයානුකූල ශ්‍රී විභූති ඇතිවීම නිවසේ පනවන ලද ධර්මාසනාරූඪ වැඩ ඉන්නා පින්වත් ස්වාමීන් වහන්ස නෛත ප්‍රතාපසෝපනියෝ සතරවන් දෙවි මහරජෝත්තමයන් වහන්සේලා ඇතුළු සියලුම දෙව් මහා සමූහයාටද ඔබ වහන්සේටද මටද මාගේ ගුරුව දෙමව්පිය ආදීන්ටද මතු ස්වර්ග මෝක්ෂ සම්පත්ති ලාභයට පැමිණෙන පිණිස අභිප්‍රයානුකූල වූ විසිතර වූ මధుර වූ දාමක් වදාළ මනවි වැඩ සිට එදා ජය සිරි මහා බෝධි මුලේ නිකත් පරදවා බුදු භව ලැබුවේ එම විට නාද කරමින් තුන් ලෝක තලේ දෙවියන් පවතනතුන් ගෞව හඬ ඇති මිහිඟු බෙරයක් ඉන බැඳා සකල මුළු තෙර රැස්ව සිටිනා සුදම් දෙව සබ මැදයිනා සුගත මුනි දොට පළමු ගඳ බය වැයුවේ මාගුල් බෙරපදා දොහොත් මුදුනත තබා වැඳ වැඳ වයමි තෙරුවන් හට වැඳා
චක්හවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා ධම්මස් සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඝාරවෝච්ච නිවාතෝච්ච සන්තුට්ඨීච්ච කතඤ්ඤුත කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං තීති බණහන්ට සූදානම් වෙන කාරුණික පින්වතුනි තාම වටින පින්කමක් බොහොම ලස්සනට සූදානම් කරලා තියෙනවා නේද? ආන්ගේ ලස්සන පින්කමයි දැන් සිද්ධ කරන්න බලාපොරොත්තු. අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වයේ දරලා කටයුතු කරන්නේ බලංගොඩ වෙළඟේ හුක්කත්තන පදිංචි විශ්‍රාමික හමුදා නිලධාරී PM ලුයිනිස් මහත්මයා මේ සරහා වාඩි වෙලා ඉන්නේ එතුමා. ඒ වගේම අම්මා PG මේරිනෝනා මහත්මිය. ඒ වගේම බිරිඳ PG ඉන්ද්‍රා කුමාරි මහත්මිය. ඒ වගේම පුතා රුවේනියාවෙහි සේවය කරන්නේ ඒ තමයි PMLD සත්‍රුවන් පුතනවා. ඒ වගේම දුව මෙතන ඉන්නව නේද? ඒ තමයි PMUK කුමාරි දියණි. චූටි පුතත් ඉන්නවා. එයා තමයි PMNT කෞශල්‍ය පුතනවා. මේ ඇත්ත තමයි අද මේ පින්කම මේ විදිහට ලස්සනට සූදානම් කරන්නේ. අපේ ලුයිනිස් මහත්මයා මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් වසරකට පෙර මිය ගිය එතුමගේ ආදරණීය අම්මා වැලිගලගේ රාංචි ආදරණීය අම්මාට පින් දෙන්න. ඒක තමයි පින්කමෙහි ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. ඒ වගේම PM පෙමානිස් ආදරණීය පියතුමා මිය ගිහිල්ලා වසර 40ක් වෙනවා. ඒ වගේම PM පොඩි මහත්මයා මහත්ම මාස 5කට පෙර මිය ගිය PM නන්දසේන අයියා ඇතුළු પરම්පරාගත මිය ගිය ඥාතීන් බින්දේ. ඒ වගේම ඔබ කෘතවේදී වුණා මං හිතන්නේ ඔය ඇත්තන්ගේ පන්සල වෙන්න ඕනේ රුක්කත්තන බෝධි රුක්කාරාමයේ කියලා කියන්නේ.
එහි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අවසරයි නම කියන්න පූජනීය හුණුවල පඤ්ඤාලංකාර නායක හාමුදුරුවෝ. ඒ වගේම වැල්ගල්ල ගම්පොළ දෙල්ගහපිටිය බෝධිරුක්කාරාම විහාරාධිපතිව වැඩ සිටි ඒත් අවසරයි නම කියන්න සෝමානන්ද නායක හාමුදුරුවෝ දෙන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම ගම්පොළ වැලිගල්ලේ පදිංචිව හිටපු පීජී ගුණසේකර ආදරණීය මාමටත් අපේ ලුයිනිස් මහත්මත් එක්ක ක්‍රියාන්විත රාජකාරියේදී මිය ගිය පීජී ජයසුන්දර රණවිරුවාටත් කොරියාවේදී හදිස්සි අනතුරකින් මිය ගිය පීජී ජයවීර මල්ලිටත් වැලිගල්ලගේ ජුවානිස් සීයටත් වැලිගල්ලගේ ජේමිස් මාමටත් වැලිගල්ලගේ පොඩි නෝනා ලොකු අම්මටත් වැලිගල්ලගේ යසෝ ලොකු අම්මටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෑහෙන කට්ටියක් ඉන්නවා ඔක්කොම මං කිව්වේ. මේ හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමට අද සම්බන්ධ වෙලා ඉන්න හැමෝටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ මහත්තයා රණවිරුවෙක් හැටියට රට ජාතිය වෙනුවෙන් දිවි පිදපු සියලු රණවිරුවන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන අය අතර ගම්පොළ වැලිගල්ලේ පදිංචි පීජී මේරි නෝනා, ඒ වගේම පීඑම් ලහිරු විදුරංග සත්තුරුවන් පුතාටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. බණ කියන මට ආශිර්වාද කරලා තියෙනවා. දම්සතර කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරලා තියෙනවා. දම්සතර රූපවාහිනී නාලිකාවෙහි සභාපති නායක හාමුදුරුව, ඒ තමයි අවසරයි නම කියන්න පූජනීය කරතොට පඤ්ඤාශීල නායක හාමුදුරුවන්ටත්, ඒ වගේම මේ සැරසිලි ආලෝක කරපු දැන් මේ ගෙදර හරියට පන්සලක් වගේ ලස්සනට සරසලා තියෙනවා. මට අරහි ඈතෙද්දිම පෙවුණා. ඒ සියලු කටයුතු සිද්ධ කරපු සිසිර ඩෙකරේෂන් පුතණුවන් ඇතුළු ඒ හැම දෙනාටමත් ආශිර්වාද කරනවා. ඔය තමයි පින්කමේ අරමුණ. දැන් ඉතින් මහත්තයා මේ අරමුණු සාර්ථක වෙන්න නම් අපි දෙගොල්ලොම එකතු වෙලා කළ යුත්තක් තියෙනවා. මොකද්ද? හාමුදුරුවෝ බණ කියන්නත් ඕනේ, ඔයගොල්ලෝ බණ අහන්නත් ඕනේ. මේ ලස්සනට සූදානම් කරපු පින්කම අපි ලස්සන බණ කතාවකුත් අහමු. මේ හොඳයි නෙමෙයි. මේ හොඳයි. මං ගාථාවක් මුලදී මාතෘකා කළා පුතේ. මේ පින්කමෙහි ඒ ලකුණු මං දැක්ක හින්දා තමයි ගාථාව මාතෘකා කළේ. ගාථාවෙන් බණ පටන් ගන්න. පාඩම් ගාථාවක් නේද ඕක? මංගල සූත්‍රයේ පාඩම් නේද? ගාර වෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤත කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තම. මොකක්දම්ම ගාරවෝච කියන්නේ? ගාරවෝච, ගාරවෝච කිව්වේ ගරු කළ යුත්තාට මොකක් කරන්න ඕන? ගරු කරන්න ඕන. මම මේ පින්කමේ ඒක දැක්කා. අපි ගෞරව කරන අය ඉන්නවනේ නේද? පන්සලට යනකොට බුදුහාමුදුරුවන්ට අපි ගෞරව කරනවා නේද? බෝධීන් වහන්සේට අපි ගෞරව කරනවා. චෛත්‍යයට අපි ගෞරව. පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවන්ට අපි ගරු කරනවා. ගාරවෝච නිවස තුල අම්මට ගරු කරනවා, තාත්තට ගරු කරනවා, වැඩිහිටියට ගරු කරනවා. අද මේ පින්කමෙත් ඒක තියෙනවා. බලන්නකො කොච්චර ලස්සනට ලෑසි කරලා තියෙනවා. ඇයි? ගෞරවේ. දැන් නිකන් මම මේ ඉන්න පසුබිම මාලිගාවක ඉන්නවා. මේ බලන්න කොච්චර ලස්සනට සරසලා තියෙනවද කියලා. ඇයි පුතේ එහෙම හැතුයි? ධර්මයට කෙරෙන ගෞරවයක් හැටියටයි. තේරුණාද කියන්නේ? මල් ගෙනහල්ලා විවිධ සැරසෙලි කරලා ධර්මයට කෙරෙන ගෞරවය. යමක් කරනකොට එහෙම ලස්සනට කරන්න ඕනේ. ගාරවෝච ගරු කළ යුත්තාට හැම විටම මොකක් කරන්න ඕනේද? ගෞරව කරන්න ඕනේ. දැන් බලන්න අර හේවිසි කණ්ඩායම. හේවිසි කණ්ඩායම බොහොම ලස්සනට ගෞරවාන්විතව අපි වඩම්මගෙන ආවා.
ගෞරවේ වස්සති. දැන් මෙතන ඇවිල්ලා ඒගොල්ලෝ ලස්සනට කවි කියලා අපිට මේ ධර්ම දේශනාවට ආරම්භයක් කරන් දුන්. ඇයි? ධර්මයට කෙරෙන ගෞරවය නේ. දැන් මම උඩ වාඩි වෙලා ඉන්න, ඔයගොල්ලෝ කොහෙද වාඩි වෙලා ඉන්නේ? බිම වාඩි වෙන. මම බණ කියන තැන උඩ වාඩි වෙන්නේ. බණ කියන තැන උඩ වාඩි වෙන්නේ. ඇයි බිම වාඩි වෙන්නේ? ධර්මයට කෙරෙන ගෞරවය. මට අර එළියෙත් ඉන්නව පේන විශාල පිරිසක් හැමෝම බිම. බිම වාඩි වෙලා තමයි මොකක් කරන්නේ? බණ අහන ගෞරවය. ඉතින් මේ බලංගොඩ පැත්තේ මිනිස්සුන්ගේ මම ඒක දැකලා තියෙනවා. බොහොම ගෞරවයෙන් වැඩ කරන අය. අපේ දම් සතරේ වුණත් වැඩිම පිරිසක් බණට එන්නේ බලංගොඩින් තමයි. මේ ටිකේ දිගටම තිබුණා බණ බලංගොඩ පැත්තේ. ඉතින් ඒව හරි සතුටින් අපි මතක් කරන්නේ. අද මේ පින්කමත් අපේ හමුදා නිලධාරියෙක්ගේ ගෙදරක් නේද? බොහොම ගෞරවයෙන් ලස්සනට සූදානම් කරලා තියෙනවා. එහෙනම් මිනිහෙක් ළඟ තිබිය යුතු පළවෙනි ගුණය ඔන්න මතක තියාගන්න. මොකද්ද? ගෞරවය. අනිකාට ගරු කළොත් තමයි පෙරලා අපිට මොනවද මහත්ය? ගෞරව ලැබෙන්නේ. දැන් මට වුණත් මේ කාරණා ටික කියන්න හිතුනේ ඔබතුමා අපි කෙරෙහි කොයිතරම් ගෞරවයකින් මෙව ලෑස්ති කරලා තියෙනවා. අපි වගේ අන්ට ගාරවෝච්ච. දෙවෙනි කාරණේ නිවාතෝච්ච. මොකද්ද නිවාතෝච්ච කිව්වේ? යටහත් පහත් ගති පැවතුම් ඇතිකම. ඒක නිවටකම එහෙම නෙමෙයි. හොඳේ මොකද්ද? යටහත් පහත් ගති පැවතුම් මිනිස්සෙක් ළඟ තියෙන්න ඕන. දැන් මම බන කියන ඔයගොල්ලෝ කවුරු හරි මෙතන කතා කරනවා නම් ආන්න එයාගේ නිවාත ගුණයනේ. තේරුණාද කියන්නේ? බන කියන තැන කෑ ගහන්නේ, බන කියන තැන කතා කරන්නේ, බන කියන තැන නිහඬව මොකක් කරනවද? අහන් ඉන්නවා. තේරුණාද කියලාද? හාමුදුරුවෝ යම් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න ඕනේ. හොඳේ මං අහනවා ඈ. නිවාත ගුණය හොඳ ගුණයක්. ඒක නිවටකම නෙමෙයි. හොඳේ තේරුණාද කියලාද? යටහත් පහත් ගති පැවතුම් කා ළඟද තියෙන්න ඕනේ? අපි ළඟ තියෙන්න ඕනේ. ඒක හොඳ ගුණයක්. අද මේ ගෙදරේක තියෙනවා. තුන්වෙනි කාරණේ සන්තුට්ඨීච. ඒකේ තේරුම නම් ඕගොල්ලෝ කියයි. මොකද්ද පුතේ සන්තුට්ඨීච කියන්නේ? සතුට. වෙනස් මහත්ය. අද මේ පින්කම කරලා මොකද්ද වෙන්නේ? සතුට වෙනවා. මොකද්ද ලබන්නේ? සතුට. නේ ලස්සනට මේ සැරසිලි කරලා පින්කම දිහා බලලා බණපදේ අහලා අපි මොකද වෙන්නේ? අද ඉතින් කන්න ඕනෙත් නැහැ. පුදුම සතුටක් නේද තියෙන්නේ? ඒක තමයි බලාපොරොත්තු වෙච්ච විදිහට ලස්සනට පින්කම කෙරෙනවා. සන්තුට්ඨීච සතුට. අම්මාට පින් අනුමෝදන් කරලා අපි මොකද කරන්නේ? සතුටු වෙනවා. මියගිය ඥාතීන්ට අනිත් අයට ආශි පින් අනුමෝදන් කරලා අපි මොකද කරන්නේ? සතුටු වෙන. අද මේ පින්කමට උදව් උපකාර කරපු අයට, අසනීපෙන් අයට ආශිර්වාද කරලා අපි මොකද ලබන්නේ? සතුට. මේවා කරලා මේ පපුව පිච්චෙන්නේ. හදවත මොකක් වෙනවද? පිනායනවා. දැන් සමහර කෙනෙක් කරන වැඩවලට එයාම පිච්චෙනවා. ඇයි? කරන දේවල් වලට නේද? මං එහෙම නොකළා නම් හොඳයි, එහෙම නොවුනා නම් හොඳයි කියලා තමන්ම මොකක් වෙනවද? පිච්චෙනවා, පසුතැවෙනවා. මෙතන එහෙම නැහැ. මෙතන ලබන්නේ පින්කම කරලා මොකද්ද? සතුටක්. ආන් ඒකට තමයි කිව්වේ සන්තුට්ඨීච කියලා. නේද මහත්ය? අද මහත්යලයි ගෙදරින් තේ එකක්වත් නොදී කාටවත් යන්න දෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි සතුට. එන හැමෝටම පුළු පුළුවන් විදිහට අපි මොකද කරන්නේ? අද සලකනවා, සංග්‍රහ කරනවා. කොහොමද? සන්තුට්ඨීච සතුට්ටි. හතරවෙනි මංගල කාරණේ තමයි මේ ගෙදර තියෙන කතඤ්ඤුතා. කතඤ්ඤුතා කියන්නේ කළගුණ සැලකීම. මොකද්ද? අම්මා වෙනුවෙන් කළගුණ සලකනවා නේද? තාත්තා වෙනුවෙන් කළගුණ සලකනවා. පරම්පරාවේ මියගිය ඥාතීන් සිහිපත් කරලා මොකද කරන්නේ? කළගුණ සලකනවා. මහත්යත් එක්ක එකට වැඩ කරපු හමුදාවේ නිලධාරීන්ට පින් දීලා මොකද කරන්නේ? කළගුණ. අපි කළගුණ දන්න මිනිස්සු.
ඇත්තරම හරි කියන්නේ. මිනිස්සෙක් වුණාම ඒ කතාවට නම් කියන්නේ ඉතින් කලබුණ දෙන්නේ පඩික්කමේ කියලා. එහෙම නැහැ නේද? අපි ගාව ඒවා තියෙනවා. අපි දන්නවා කලගුණ. ආන්ගේ කලගුණ සැලකීමේ උදාාර මංගල කරුණත් මොකද්ද? අද මේ පින්කමත් එක්ක සම්පූර්ණ වෙනවා. දැන් මංගල කාරණා කීයක් කිව්වද? හතරයි. බලන්න මතකද කියලා. එක ගාරවෝච ගෞරවේදී. දෙක නිවාතෝච යටහත් පහත් ගති පෙවතුම්. තුන සන්තුට්ඨීච සතුට. අපි සතුටු වෙනවා පින්කම කරලා. හතර කතඤ්ඤුතා. කතඤ්ඤුතා කිව්වේ කලගුණ සැලකේ. ඕම් බලන්නකො මේ ඔක්කොම සම්පූර්ණ කරන්න ඕගොල්ලෝ යොදාගත්තු පින්කම තමයි ඊළඟට තියෙන්නේ. මොකක්ද? කාලේන ධම්ම සවන. මේ සියල්ල සම්පූර්ණ කරගන්න අද යොදාගත්ත මොකක්ද? වන පින්කම. දැන් මේ ලෑස්ති වෙන්නේ මොකක් කරන්නද එහෙනම්? වන ටිකක් අහන්න. අපි දැන් වන කතාව අහමු. මහත්තයා අහලා තියෙනවද ජාතක කතාවක්? පංචායුධ ජාතකයේ කියලා. අහලා තියෙනවද? ආ. කාගේද පුතේ ඔය පංචායුධ දාන්නේ? ආ. කාගේද දාන්නේ? පොඩි දරුවන්ගේ. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගේ. ඇයි අපි පොඩි දරුවාගේ බෙල්ලට පංචායුධයක් දාන්නේ? මොකටද? ආරක්ෂාවට. හොඳයි. පොඩි දරුවාගේ බෙල්ලට අපි පංචායුධයක් දාන්නේ මොකටද? ආරක්ෂාවට. ආ. දැන් මෙතන ඉන්න වැඩිහිටි කාගේවත් බෙල්ලවල් වල නෑනේ පංචායුධ. තියෙනවද කාගේවත් බෙල්ලේ? නෑ නේද? ඇයි දැන් ඔය අපේ බෙල්ලේ පංචායුධේ නැත්තේ එතකොට? මොකෝලු ඉනිස් මහත්තය නැද්ද අපේ බෙල්ලේ දැන්? අපිට ආරක්ෂාව ඕනේ නැද්ද? ඕනේ වුණාට නෑනේ. ඕන්න මම ප්‍රශ්න දෙකක් ඇහුවා ඈ. ඔන්න හොඳට අහගන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ මම ඇහුවේ ඇයි පොඩි දරුවගේ බෙල්ලට පංචායුධයක් දාන්නේ? හැමෝම වගේ කිව්ව මොකටද? ආරක්ෂාව. දෙවෙනි ප්‍රශ්නේ මම ඇහුවා ඇයි දැන් අපේ බෙල්ලේ පංචායුධයක් නැත්තේ? වැඩිහිටියන්ගේ බෙල්ලේ. හැබැයි ඒකට උත්තරයක් නැහැ. ඒකට නිශ්චිත උත්තරයක් නැහැ. කලබල වෙන්න එපා. ප්‍රශ්නේ මතු කළේ මොකටවත් නෙමෙයි, කාරණේ කියලා දෙන්න. අපි ඉගෙන ගමු කාරණේ. ඔන්න දැන් මම ඔය අහපු ප්‍රශ්න දෙකට උත්තර දෙක හොයන්න ඕනේ. හොයන්න තියෙන්නේ කතාවස්සේ. කතාව තමයි පංචායුධ ජාතකය. මොකද්ද ජාතක කතාවේ නම? ආ, බොහොම හොඳයි. ජාතක කතාවක අපි දන්නවා වර්තමාන කතාව සහ අතීත කතාව කියලා. කතා අපිට වැදගත්. අතීත කතාව වර්තමාන කතාවත් ඕනි. හොඳේ කෙටියෙන් කියලා දෙන්න. බුදුහාමුදුරුවන්ගේ කාලේ එක හාමුදුරු නමක් හිටියා. හරි කම්මැලි. කවුද ඒ හාමුදුරු? හරිම කම්මැලි මේ හාමුදුරු. බණට කම්මැලි, භාවනාවට කම්මැලි, ධර්මානුකූල ප්‍රතිපදාවට කම්මැලි. භික්ෂුවක් වුණහම එහෙම කම්මැලි වෙලා හරියනවද? අම්මේ හරියන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් වුණාම එහෙම කම්මැලි වෙලා බෑ. තේරුණා? හාමුදුරුව නෙමෙයි ඉතින් ඕගොල්ලෝ වුණත් කම්මැලි වෙලා බෑ. හැබැයි මේ හාමුදුරුව නම් හරීම සහෝදර හාමුදුරුවරු උපදෙස් දුන්නා, කිව්වා කිව්වා. හැබැයි මොනව කළත් හරි ගියේ නැහැ පුතේ. බැරිම තැන. සෙසු භික්ෂූන් වහන්සේලා මේ හාමුදුරුවන්ව යොමු කළා බුදු හාමුදුරුව ළඟට. තරහටද? නෑ නෑ, තරහට නෙවෙයි. උන්වහන්සේගේ වරදින් උන්වහන්සේ මොකක් කරගන්නද? මුදවා ගන්න. ඒක හොඳ දෙයක්නේ නේද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අර හාමුදුරුවන්ගෙන් අහනවා, මේ ඇත්තද? ඔබ වහන්සේ කම්මැලිද? උන්වහන්සේ වරද පිළිගත්තා. වරද පිළිගත්තා. ආන් එවෙලි ඒ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මේ ඔබ වහන්සේ අද ඔහොම කම්මැලි වුණාට, ඔබ වහන්සේ අද ඔහොම කම්මැලි වුණාට සසරේ ඔහොම කම්මැලි වෙලා නැහැ.
ආන්න ජාතක කතාව දේශනා කරනවා. පංචායුධ ජාතකය. කාටද එහෙනම් ජාතක කතාව දේශනා කරන්නේ? කම්මැලි හාමුදුරුවන්ට. බණට, භාවනාවට, ධර්මයට කම්මැලි වෙච්ච හාමුදුරුවන්ට මොකක්ද ජාතක කතාව දේශනා කරනවා. අපි යන්ද කතාවට එන්න. ඔය කම්මැලි හාමුදුරුව අතීතයේ උපදිනවා රාජකුමාරයෙක් වෙලා. කවුරු වෙලාද උපදින්නේ? ඕනි කම්ම කුමාරයෙක් නෙමෙයි, රාජකුමාරයෙක්. තාත්තා, ඒ කියන්නේ රජ්ජුරුව, උගත් බමුණු පඬිවරු ගෙන්නවා. මොකටද? කුමාරයාට නමක් තියන්න. කුමාරයාට නමක් තියන්න. උපන් වෙලාව බැලුවා. ශරීර අංග ලක්ෂණ බැලුවා. මේ සියල්ල බලලා බමුණු කුමාරයාට නමක් තිව්වා. මොකක් කියලා? පංචායුධ කුමාරයා කියලා නමක් තිව්වා. තේරුණාද කියන්නේ? පංචායුධ කුමාරයා. මොනවද පංචායුධ? ඔය ළමයිගේ බෙල්ල දාන පංචායුධේව තියෙනවා. මොනවද? කඩුව, දුන්න, ඊතලය, අඩ යටිය, තෝමර, නේද? යෂ්ටිය කියලා කියන්නේ. මේවට කියන මොනවා කියලා? පංචායුධ. කාලයාගේ ඇවෑමෙන් කුමාරයා ටිකක් ලොකු මහත් වුණා. තාත්තා යොමු කළා කුමාරයාව, පුතාව ගුරුතුමා ළඟට. අද වගේ නෙවෙයිනේ. එදා ගුරුතුමා දිසාපා මුක්. අද නම් ඉස්කෝලනේ තියෙන්නේ. තාත්තා කුමාරයාව යොමු කළේ කවුරු ළඟටද? දිසාපා මුක් ළඟට යොමු කළා. නම වගේම තමයි වැඩ. නම වගේම තමයි, නම වගේම තමයි. පොඩි කාලේ ඉඳලම පංචායුධම හැසිරවීමේ දක්ෂයෙක් වුණා. කවුද? කුමාරය. පැහැදිලි නේද කියන්නේ? කුඩා කල සිටම පංචාවුදම හසුරවන්න දක්ෂයි. ඒ කියන්නේ කඩුව හසුරවන්න දක්ෂයි, දුන්න ඊතලය භාවිතා කරලා ඉලක්කෙට විදින්න දක්ෂයි. හොඳ දක්ෂයෙක් වුණා. කවුද? කුමාරය. ඉතින් අද තියෙන නම් වගේ නෙමෙයි නේද? අද තියෙන නන්නන් තියෙනවා අඹෝ කියවන්න බෑ කාටවත්. මං තමයි හරියට අමාරු වැටෙන්නේ මේ බණවලට කියන්න ගියාම නේද? පරණ ටික කීහැයි. ඒ ටික මැරිලා ආශිර්වාද කළ යුතු කියලා අලුත් ලිස්ට් එකක් ලියලා තියෙනවා. දෙයි හාමුදුරුවනේ, මොකෙකුටවත් ඒව කියවන්න බෑ. මං ඉතින් ගොතක ගහ පටලෝල පටලෝල කියනවා. ඉතින් හරි පුදුම නන්තිය. නන් තිබුණට නන් වලට හරියන්න වැඩක් නෑ. ඉතින් අද ගොඩක් අයගේ, ඔය ගොඩාක් අයට ඉතින් අම්මලා තියෙන නම් වලට තේරුමකුත් නෑ. අම්මගෙන් ඇහුවොත් අම්ම දන්නෙත් නෑ නමේ තේරුම මොකක්ද ළමයාගේ කියලා. හැබැයි ඉතින් අපේ කතාවේ නම් ළමයාගේ නමට තේරුමකුත් තිබුණා. නම වගේම තමයි මොකද්ද වැඩ නේද? ආයුධ හසුරවන්න දක්ෂයි පංචායුධ කුමාරයා. ඔන්න පළවෙනි කාරණේ, පළවෙනි ශිල්ප ක්‍රමය. දෙක, ආයුධ වගේම කුමාරයා දක්ෂයි හසුරව. මේ දෙවෙනි ශිල්ප ක්‍රමය අතීපයේ සටන් කළා. මොකද්ද? අතින් පයින් සටන් කරන්න දක්ෂයි. ඕම් බලන්න දෙවෙනි ශිල්ප ක්‍රමය. මොකද්ද එහෙනම් පළවෙනි ශිල්ප ක්‍රමය? ආයුධ හසුරවන්න දක්ෂයි. ඔන්න දැන් මට උත්තරත් ඕනි, ඔවා මතක තියෙන්නත් ඕනි ඈ. දෙවෙනි ශිල්ප ක්‍රමය මොකද්ද? අතින් පයින් සටන් කරන්න දක්ෂයි. පැහැදිලි නේද? හොඳයි. තුන්වෙනි ශිල්ප ක්‍රමය, කුමාරයාට හොඳ බුද්ධියක් තිබුණා. මොකද්ද තිබුණේ? හොඳ බුද්ධියකුත් තිබුණා. කාටද? කුමාරයාට. ශිල්ප ක්‍රම තුනයි පුතේ. ඔන්න මතකද? එක මොකද්ද? ආයුධ වලින් සටන් කරන්න දක්ෂයි. දෙක, අතින් පයින් සටන් කරන්න දක්ෂයි. තුන, හොඳ බුද්ධියකුත් තිබුණා. කාලය ගෙවිලා ගියා. කුමාරයා ලොකු මහත් වුණා.
කුමාරයා ලොකු මහත් වුණා. දැන් ඉතින් ශිල්ප ඉවරයි. ගුරුතුමා කිව්වා දැන් යන්න පුළුවන් කිව්වා. දැන් යන්න පුළුවන් කියලා කිව්වා. තාත්තා ඉතින් එක්කරගෙන ආවට යන්න වෙන්නේ කොහොමද? තනියම යන්න වෙන්නේ තනියම. ඉතින් කුමාරයා යන්න පිටත් වුණා රජගෙදර තනියම. පුතේ කුමාරයා යන්න තියෙන මගෙහි අතර මග මහා වනාන්තර බ්‍රද ප්‍රදේශයක් හම්බ වෙනවා. මොකද්ද හම්බ වෙන්නේ? වනාන්තර බ්‍රද ප්‍රදේශයක් හම්බ වෙනවා. මේ වනයේට අධිග්‍රහිත යකෙක් ඉන්නවා. ඕන් ඕගොල්ලෝ අහලා තියෙන හරියට ඉන්නේ කතාවේ දැන්. අධිග්‍රහිත කවුද ඉන්නේ? ගම්වැසියෝ දැක්කා කුමාරයා දැන් කැලේට කිට්ටු වෙන්න හදන්නේ. ගම්වැසියෝ කිව්වා කුමාරුට, කුමරුනි ඔය කැලෙන් තනියෙන් යෑම භයානකයි. ඇයි? ඔය කැලෑවට අධිග්‍රහිත යකෙක් ඉන්නවා. හරි භයානකයි තනියෙන් යන එක කිව්වා. යකෙක් ඉන්නවා කිව්වා. තේරුණාද කියන දේ? කුමාරයා බය වුණාද? කුමාරයා බය වුණේ නැහැ. ඇයි? ඇයි පුතේ කුමාරයා බය වුණේ නැත්තේ? ආයුධ තියෙනවා, ආයුධ වලින් සටනට දක්ෂයි. ඕ එකක්. ඊළඟට අතින් පයින් සටනට දක්ෂයි. ඒ විතරක් නෙමෙයි. හොඳ බුද්ධියකුත් තිබුණා. බය වුණේ නැහැ කුමාරයා. පොඩ්ඩක්වත් බය වුණේ. බය නැති කුමාරයා කැලේට ඇතුළු වුණා. කැලේ මෙදක් යද්දි කිව්වා වගේම කවුද පෙනී හිටියේ? යක්ෂයා පෙනී හිටියා. ඉතින් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අනේ කොහේ ඉන්නේ යක්කුද හඳුරන්නේ කියලා. ඒක නෙවෙයි වැදගත්. පාඩම වැදගත්. පාඩම හොඳට අහගන්න. යකා පෙනී හිටියා. කුමාරයා බය වුණාද? කුමාරයා තීරණය කළා යකාට විරුද්ධව සටන් කරන්න. මොකක් කරන්නද? සටන් කරන්න. කුමාරයා යකාට විරුද්ධව පළමුව ගත්තේ ආයුධය අතට. දුන්න ගත්තා, ඊතලය ගත්තා, සියලු ශිල්ප වෙර දාලා විද්ද ඊතලයකින් කාටද? වැදුනා. වැදුනට හානියක් නම් වුන්නේ. ඇඟේ තිවිච්ච ඝන ලොම් වල යකාගේ අර ඊතලේ මොකක් වුණාද? ඕන බලන්නකො මහත්තයෝ. වැඩක් උන්නේ නැහැ. වැඩක් උනේ නැහැ. ජාතක පොතේ ලියනවා ඊතල 50ක් මුදා හැරියා. 50ම මොකද උනේ? අපොයෝ. පරාදයි පළවෙනි ආයුධේ. කවුද පරාද? දෙවෙනි ආයුධේ අතට ගත්තා. මොකද්ද? කඩුව. කඩුව. කඩුවෙන් වැරයින් ප්‍රහාරයක් එල්ල කළා යකාට. අපොයි. කඩුවත් මොකද උනේ? ඇඟේ ඇලුනා මිසක් යකාට නම් හානියක් සිද්ධ වුනේ. එහෙනම් ඉතින් දෙවෙනි ආයුධෙනුත් මොකද? පරාද. අඩ යටිය ගත්තා, යෂ්ටිය ගත්තා, තෝමර ගත්තා. අපොයි. ඔක්කොම ඇඟේ ඇලුනා මිසක් කුමාරයට නම් හානියක්, මේ යකාට නම් හානියක් උනේ වැඩක් නැහැ. වැඩක් නැහැ. ආයුධ වලින් මොකද උනේ? එහෙනම් පරාදයි. ආයුධ වලින් පරාදයි. පැහැදිලිද? කුමාරයා ඒත් සැලුණාද? බය වුණාද? නැහැ. මොකද කළේ? දෙවෙනි ශිල්ප ක්‍රමය භාවිතයට ගත්තා. මොකද්ද දෙවෙනි ශිල්ප ක්‍රමය? අතින් පයින් සටන් කලාව. මොකද්ද? කුමාරයා අතින් වැරයින් ප්‍රහාරයක් එල්ල කළා. කාටද? අතත් ඇලුන. ඊළඟ අතින් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අතත් ඇලුන. කකුලෙන් ගැහුවා, කකුලත් ඇලුන. අනිත් කකුලෙන් ගැහුවා, ඒ කකුලත් ඇලුන. කකුල් දෙකම ඇලුන. දැන් දෙවෙනි ශිල්ප ක්‍රමෙනුත් කුමාරයා පරාදයි. පැහැදිලි නේද? ආයුධ වලින් පරාදයි, අතින් පයින් සටන් කරලා පරාදයි. තව එක ශිල්ප ක්‍රමයක් තියෙනවා. මොකක්ද? කුමාරයා යකාට කියනවා ආයුධ වලින් මං පෙරදුනාට
අතින් පයින් සටන් කරලා පෙරදුනාට මංගාව තියෙනවා තවත් ශිල්ප ක්‍රමයක්. ඒ ආයුධයේ තියෙන්නේ ඇඟ ඇතුලේ කිව්වා. ඒකට කියන්නේ ජාතක පොතේ චක්‍රායුධය. මාව කෑවොත් උඹත් මරාගෙන තමයි මම මැරෙන්නේ කිව්වා. තාටද කිව්වේ? යකාට කිව්වේ. යකා බය වුණා. යකා බය වුණා. ඉතින් එහෙම ආයුධයක් තියෙනවද? එහෙම එකක් නැහැ. හැබැයි මෙතන මතුනේ මොකද්ද? බුද්ධිය. තේරුණාද කියන්නේ? යකා බය වුණා. ඇයි යකා බය වුණේ? වෙන මිනිස්සු අම්මා යකා දැක්කන් දුවපු එකනේ කලේ. තේරුණාද? කුමාරයා යකත් එක්ක ආයුධ වලින් සටන් කළා. අතින්පයි සටන් කළා. යකා වුණත් කල්පනා කළා ඔය කියන විදිහට මේ කලඟ තව ආයුධයක් තියෙන්න පුළුවන්. ජාතක පොතේ පැහැදිලි කරනවා මුං ඇටයක ප්‍රමාණයක් මේ කගේ කෑවත් මාව මොකක් වෙන්න පුළුවන්ද? මැරෙන්න පුළුවන්. මා ගොඩක් නෙවෙයි මුං ඇටයක ප්‍රමාණය. තේරුණා? ඒ තරම්ම යකා බය වුණා. බය වුණා. යකා කුමාරයව නිදහස් කළා. හා ඔය කොටසෙන් අපි යංකෝ අහපු ප්‍රශ්න දෙකට දැන් මං හිතනවා දැන් උත්තර හොයාගෙන ඇති කියලා. බලන්න කුමාරයා ආයුධ වලින් පෙරදුනා. අතින් පයින් පෙරදුනා. හැබැයි බුද්ධියෙන් පෙරදුනේ නෑ, දිනුවා. මං ප්‍රශ්න දෙකක් ඇහුවා. ඇයි පොඩි දරුවගේ බෙල්ලට පංචාවුදයක් දැම්මේ? ඇයි වැඩිහිටි අපේ බෙල්ලේ දැන් පංචාවුදේ නැත්තේ? මං අහන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඇයි වැඩිහිටි අපේ බෙල්ලේ දැන් පංචාවුදේ නැත්තේ? තියෙනවද ඉතින් එහෙම බුද්ධිය? එහෙම බුද්ධිය මෙහෙවල වැඩ කරනවද? මම මේ රුක්කත්ත ණයගෙන් අහන්නේ. නේද ලුයිනිස් මහත්තයා? අපි අහලා බලන්න එපා. මොකද හිතෙන්නේ? එහෙම බුද්ධිය මෙහෙවල වැඩ කරනවද? ඔන්න ලස්සන පාඩම. හොඳට මතක තියාගන්න. වැඩිහිටි අපි හැමෝම අද ඉන්නේ ආයුධ පාවිච්චි කළ යුතු වයසක නෙවෙයි. අතේ පයේ හයිය පෙන්නිය යුතු වයසකත් නෙවෙයි. කොහොමද එහෙනම්? බුද්ධිය මෙහෙවලා වැඩ කළ යුතු කාලයක සහ වයසක. දැන් තේරුණාද කියන්නේ? බුද්ධිය මෙහෙවලා මොකක් කරන්න ඕනේද? වැඩ කරන්න ඕන. ඕන බලන්න ආයුධ අද ගත්තොත් අතට අපි පරාදයි. අතේ පයේ කටේ හයිය පෙන්වන්න ගියත් අපි පරාදයි. තේරුණාද? වැදගත් වෙන්නේ මොකක්ද එහෙනම්? බුද්ධියට තැන දීලා වැඩ කරන්න ඕන. තේරුණාද කියන්නේ? පැහැදිලිද කියන්නේ? සා මේ ජාතක කතාවේ අපිට පැහැදිලි කරනවා වැඩිහිටියෙක් වෙනකොට බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව. එතකොට ඇයි අර පොඩි දරුවගේ බෙල්ලට පුතේ පංචාවුදයක් දැම්මේ අපි? ඔගොල්ලෝ උත්තරයක් දුන්න මොකටද? ආරක්ෂාවට. හා එතකොට කියන්න දැන් ඉතින් පොඩි දරුවට අතේ පයේ හයිය තියෙනවද? පොඩි දරුවට ආයුධ පාවිච්චි කරන්න පුළුවන්ද? පොඩි දරුවට මෝරපු බුද්ධියක් තියෙනවද? ඕම් ඔය ජාතක කතාවත් පටලෝගෙන. ඕක ආවේ එතනින්. හොඳේ මෙච්චර කල් ඔය පංචාවුද දැම්මට දැනගෙන හිටියේ නෑ නේද? ඕම් අද දැනගන්න. ඔව් ලුයිනිස් මහත්තයාට පින් සිද්ධ වෙන්න ඕනේ අද නේද? ඕව දැනගන්න උනේ ඒ හින්දානේ. ඈ ජාතක කතාවත් පටලවාගෙන අපි දැම්ම දරුවගේ බෙල්ලට මොකද්ද? පංචායුධයක්. එතකොට වැරදි දෙයක නෑ, වැරදි නෑ. වැරදි අපේ විශ්වාසයක් තියෙනවා. මොකද්ද මේ පංචායුධයේ හරහා මොකද්ද දරුවට මොකක් ලැබෙයි කියලා? ආරක්ෂාව ලැබෙයි කියලා. හැබැයි ඉතින් මේකත් කියන්නම ඕනේ. තමහර බොඩියුන් ඉන්නවලු ඉනිස් මහත්තයා, පංචාවුදේම කාල තමයි වැඩ පටන් ගන්නේ. එතනින් තමයි වැඩ පටන් ගන්නේ.
ඔව් මම මේ ළඟදී ඔය රත්කවාන පැත්තේ බණකට ගිහිල්ලා ඇහුවා මේ ඇයි පුතේ දැන් ওই වැඩි හිටියගේ බෙල්ලේ පංචාවුද නැත්තේ කිව්වම ඒක කොල්ලෙක් කොහොම අත ඉස්සුවා. හාගරුනේ කාලා ඉවරයි කිව්වා. ඒක ඒකම කාලා. ආවුද පහම කාලා මිනිහා. කාලා තමයි මොකක් කළේද? වැඩ පටන් ගන්න. එහෙම ඒවත් සිද්ධ වෙනවා නොවෙනවා නෙමෙයි ඈ. තේරුණාද කියන්නේ? ඉතින් මේ වැඩිහිටියෙක් වෙනකොට බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ. අපි යම් කතාවේ අවසාන භාගයට යකා කුමාරයව නිදහස් කළා. කුමාරයා යකාට කියනවා අවසානයේ යකෙක් වෙලා ඉපදුනේ පෙර කරපු අකුසල කර්මයේ කියලා. තව අකුසල කර්ම ඔකට එකතු කරගන්න එපා. දැන්වත් ලැබෙන දෙයක් කාලා හොඳ ජීවිතයක් ගත කරන්න උත්සාහ ගන්න කිව්වා. කාටද? යකා. යකත් වෙනස් වුණා. යකත් වෙනස් වුණා. ඉතින් රුක්කත්තන පැත්තේ ඉන්න ඕනි යකෙක්ව මොකක් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න පුළුවන් මොකක් කළොත්ද? බුද්ධිය පාවිච්චි කළොත්. ආ ඔයගොල්ලෝ hina වුණාට එළිය ඉන්නවා මාත්තුරු ටික. මාත්තුරුනි මේ ඇතුලේ ඉන්න යක්ෂණියෝ උනත් වෙනස් කරන්න පුළුවන් කොහොමද? බුද්ධිය පාවිච්චි කරලා. තේරුණා? ඕනි යකෙක් ඕනි යක්ෂණියක් මොකක් කරන්න පුළුවන්ද එහෙනම්? වෙනස් කරන්න පුළුවන්. කොහොම කළොත්ද එහෙනම්? බුද්ධිය පාවිච්චි කරලා වැඩ කළොත්. එහෙනම් ඔන්න මතක තියාගන්න අපි වැඩ කළ යුත්තේ කොහොමද? බුද්ධියට තැන දීලා. පැහැදිලි නේද කියනද? බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අර කම්මැලි හාමුදුරුව තමයි එදා පංචායුද කුමාරය වෙලා ඉපදුනේ. එදා කම්මැලි වෙලා තියෙනවද? කතාව අවසානයේදී ඒ හාමුදුරුව සෝවාන් තත්වයට පත් වෙනවා. යකා වෙලා ඉපදුනේ බණ පොතේ සඳහන් වෙනවා අඟුලිමාල හාමුදුරුව. පූර්ව අපර සංදි ගලපල බුදුහාමුදුරුව කතාව අවසන් කරනවා. මමත් කතාව එතනින් අවසන් කරනවා. මතක තියාගන්න. බුද්ධියට තැන දීලා අපිත් මොකක් කරන්න ඕනේද? වැඩ කළ යුතුයි. ආයුධ එපා. අතේ පයේ හයිය පෙන්වන්න යන්න එපා. ලුවිනිස් මහත්තයා පෞගිය දවස්වල ඊශ්‍රායලයයි පලස්තීනයේ ගහගත්ත නේද? ඔබතුමත් හමුදා නිලධාරියක ඉඳ බලන්න ඇතිනේ ඕන නේද? මොනවද පෙන්වන්නේ ඒගොල්ලෝ? දැක්කද? කතාවත් එක්ක ගැලපුවොත් මොනවද පෙන්වන්නේ? ආයුධවල හයිය පෙන්වනවා නේද? මා ගොඩ නැගිලි එක ප්‍රහාරෙන් සමතලා වෙලා ගියා නේද? ඊළඟට යුදමය හයිය පෙන්වනවා. අතේ පයේ හයිය පෙන්වනවා. ඊළඟට ඒවට මැදි වුණා කවුද? ආයුධවල හයිය පෙන්වන්න බැරි, අතේ පයේ හයිය පෙන්වන්න බැරි පුංචි දරුවෝ මොකක් වුණාද? විශාල වශයෙන් මැරුණා. ඉතින් ඔය රුක්කත්තන වුණත් සමහර ගෙවල් වලත් හිටි ගමන් ඊශ්‍රායලයේයි පලස්තීනයේ වගේ වෙනවා. නැද්ද මේ පැත්තේ වෙන්නේ? සමහර ගෙවල් වල ඊශ්‍රායලයේයි පලස්තීනයේ වගේ නෝනායි මහත්තයයි දෙපැත්තට බෙදිලා නේද ගහ ගන්නවා. ඔව් වලම් පා වෙනවා. පිඟම් පා වෙනවා. කෝප්ප පා වෙනවා. ඉතින් මල්ටි බැරල් ඔය කාලතුවක් උඩෙන්න වගේ තමයි. එහෙම වෙනසක් නැහැ. ඊශ්‍රායලයේ පලස්තීනයේ වගේ. එහෙම ආයුධ ගනිනවා අතට. ඕන් එක හානිය. ඊළඟට අතේ පයේ හයියත් සමහර වෙලාවල් වල දිති පෙන්වන්න යනවා. ඒක වැරදි. ඒවා එහෙම වෙනකොට ඒවට අතරමැදියෝ වෙන්නේ කවුද? අපේ දරුවෝ තමයි. අනාථ වෙන්නේ දරුවෝ. සා හොඳට මතක තියාගන්න. බුද්ධිමත්ව කටයුතු කරන්න ආයුධවල අතේ පයේ හයිය පෙන්වන්න යන්න එපා. වචනවල හයිය පෙන්වන්න යන්න එපා. පුතේ ජීවිතේ අපි වැඩ කටයුතු කරගෙන යද්දී අපිට වැඩිපුරම හම්බ වෙන්නේ නිශ්චිත උත්තර තියෙන ප්‍රශ්නද නැත්නම් විසඳිය යුතු ගැටලුද? මොනවද වැඩිපුරම හම්බ වෙන්නේ?
විසඳිය යුතු ගැටලු. ප්‍රශ්නවලට තියෙන්නේ නිශ්චිත මොනවද? උත්තර එකයි. නේද? ගැටලු වලට තියෙන්නේ මොනවද? විසඳුම් එකද තියෙන්නේ? නෑ නෙළුයි නිස්මාත්‍ය. විසඳුම් ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි විසඳුම් ගොඩාක් තියෙනවා. තේරුණාද කියන දේ? එහෙනම් අපිට ජීවිතේ වැඩිපුරම හම්බ වෙන්නේ මොනවද? විසඳිය යුතු ගැටලු. නිශ්චිත උත්තර තියෙන ප්‍රශ්න නෙමෙයි. ගැටලු වලට විසඳුම් දෙන්න නම් අපිට මොකක් තියෙන්න ඕන? හොඳ බුද්ධියක් තියෙන්න ඕන. තේරුණාද කියලා? බුද්ධිමත් නොවි නම් ගැටලු වලට විසඳුම් දෙන්න හම්බ වෙන්නේ නැහැ. තේරුණාද කියලාද? ඔන්න මතක තියාගන්න. දවසක් බුදුහාමුදුරුවෝ පුංචි නාලක කියන හාමුදුරුවන්ට, වයස අවුරුදු 7යි, පොඩි පුංචි නාලක හාමුදුරුවන්ට බුදුහාමුදුරුව සඳහන් කරනවා, නාලක මේ ඔය පොඩි දොළපාරක් එහෙම වෙන්න එපා කිව්වා. මහා ගඟක් වෙන්න කිව්වා. මොකක් කියලාද කිව්වේ? පොඩි දොළපාරක් නොවි මොකක් වෙන්න කිව්වද? මහා ගඟක් වෙන්න කිව්වා. ඇයි? කාට හරි කියන්න පුළුවන්ද ඇයි කියලා? ඕන් ආයි මම ප්‍රශ්නයක් මතු කළා කලින් ජාතක කතාවේ වගේම. සුත්ත නිපාතේන කාරණාවක් පොඩි දොළපාරක් නොවි මොකක් වෙන්න කිව්වද? මහා ගඟක් වෙන්න. අපි යන් බලන්න පොඩි දොලක් ගාවට යන්න. පොඩි දොලට ආරම්භයක් තිබුණත් අවසානයක් මහගඟකට එහෙම නෙමෙයි නේද? පොඩි දොලක් කරන වැඩ කොහොමද? වැඩ රුක්කත්තන පැත්තේ තියෙන පොඩි පොඩි දොලවල් කොහොමද වැඩ? අපොයි වැඩ නෑ නේද? වැව් පුරවන්නේ නෑ, මේ විදුලිය නිෂ්පාදනය කරන්නේ නෑ, කුඹුරු අස්වද්දන්නේ නෑ. පොඩි දොළවල් ඉතින් ඔය ගලාගෙන යනවා. ඉතින් රුක්කත්තන පැත්තෙත් එහෙම වැඩකට නැති පොඩි දොළවල් ඇති. ඉතින් මම මේ කියන්නේ දොළ ගැනම නෙමෙයි, මේවා ගලප ගන්න ඕනේ. පොඩි පොඩි දොළපාරවල් ඇති. වැඩ නැති වුණාට අපෝ ඔය පොඩි දොළපාරවල් වල හරි හැඩ නම් තියෙනවා. හරියට හැඩ තියෙනවා. හැඩ කියන්නේ ලස්සන. ඒකනේ අපි ওই පොඩි දොළපාරවල් බලන්න යන්නේ නේ. දැන් මේ බලංගොඩින් උඩහට යනකොට ඒ වගේ හැඩ තියෙන දිය ඇලි හරියට දිනවා. මහා ගොඩක් වතුර නෑ, පොඩ්ඩයි තියෙන්නේ. හරි හැඩයි. හැඩයි පොඩි. වැඩ නෑ. මං ඔය කියන්නේ තින් දොළ ගැනම නෙවෙයි. උක්කත්තනත් ඇති තින් ඔයගේ හැඩ ඇති වැඩ නැති දොළවල් ඇති මං හිතන්නේ. ඒ වගේම ඉතින් පොඩි දොළපාරවල් වල හැඩ වගේම හඬක් තියෙනවා. හඬ නැද්ද ලුයිනිස් මහත්තයා? හඬ සද්දි තියෙනවා. හරි සද්දයි නේද? බලන්නකෝ, ඒ දියැලක් උනත් කන්දෙන් පල්ලකට ඇදගෙන වැටෙනකොට මහා හඬක් ඇහෙනවා. ඒ වුණාට ඉතින් ළඟට ගිහින් බැලුවොත් මහ වතුර ගොඩක් නැහැ. පොඩ්ඩයි තියෙන්නේ, චුට්ටයි තියෙන්නේ. පහලින් ගලන් යන තැනින් බලන්නකෝ. ඒ වුණාට බලන්න ඉපැ සද්දේ හරි හඬයි. හරි හඬයි නේද? ඉතින් ඔය හැඩයි හඬයි තිබුණට පොඩි දොලේ වැඩනේ. රුක්කත්තන පැත්තෙත් ඇති ඉතින් ඔහොම දොලව නේද? වම් මේ කියන්නේ ඉතින් දොල ගැනම නෙමෙයි. ඉතින් ගැලපෙන අය ගලප ගත්තන් හරි. ගැලපෙන අය ගලප ගන්න ඕනේ. හා කොහොමද මහගඟක්? එතකොට මහගඟ ආරම්භයක් තියෙනවා. ඒ වගේම අවසානෙකුත් තියෙනවාද? මහවැලි ගඟ බලන්න, ශ්‍රී පාද අඩවියෙන් පටන් අරගෙන ත්‍රිකුණා මල්ලේ දක්වා ගිහිල්ලා මූදට වැටෙනවා. ආරම්භයේ සිට අවසානයේ දක්වා යන ගමන පුරාවට මහගඟක් හරියට මොනවද? වැඩ කරනවා. හරියට මොනව කරනවද? වැඩ කරන මොනවද වැඩ? වැවුනම් කීයක් පුරවනවද නේද? ඊළඟට කුඹුරු කොච්චර අස්වද්දනවද නේද? ඊළඟට විදුලි බලාගාර කීයකට වතුර දෙනවද? කවුද?
මහගඟ වැඩ කරනවා. හරියට වැඩ කරනවා මහගඟ. තේරුණාද කියන්නේ? ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා. ආරම්භයේ සිට අවසානය දක්වා යන ගමන පුරාවට මහගඟ මොකක් කරනවද? වැඩ කරනවා. එහෙම ඉතින් මහගඟවල් රුක් අත්තන පැත්තෙත් ඇති. මම ඔය කියන්නේ ගඟ ගැනම නෙමෙයි. තේරුණාද කියන්නේ? මහ ගඟක හැඩ තියෙනවා, ලස්සන තියෙනවා, හැඩ තියෙනවා. හැබැයි ඉතින් ওই පොඩි දොළ පාරවල් වගේ එයා හැඩ පෙන්වන්න යන්නේ නැහැ. එයා කලබල නැහැ, ওই වැඩි කැටයන් දාන්න යන්නේ නැහැ, හැඩ පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් පොඩි දොළ පාරවල් හැඩ පෙන්වුවට මහ ගඟක් කොයි වෙලාවකවත් එහෙම නැහැ. එයා බොහොම තැම්පත්. තැම්පත්. මං ඉතින් ওই ගඟ ගැනම නෙමෙයි කියන්නේ. මහ ගඟක හඬ තියෙනවද? හඬ හඬ නෑ නේද? අනේ ඔව්, මහ ගඟ කරි තැම්පත්. හරි නිශ්ශබ්දයි. බලන්නකො කොයි තරම් වතුර කඳක් ගලාගෙන ගියත් පොඩ්ඩක්වත් නෑනේ. මොකද්ද? සද්ද නෑ. සද්ද නෑ. නිශ්ශබ්දයි. ඔය කොච්චර නිශ්ශබ්දද කියනවා නම් මහ ගඟක් කිව්වට තරහ වෙන්න එපා ඈ. අපේ ඔය ඉන්න උපාසක අම්මලට වඩා හොඳයි. මහ ගඟක් හරි හොඳයි. බොහොම හිටියට බලන්න ඕනි නේද? ඔය නිස්මාත්‍ය. පොඩ්ඩ බැරි වෙන්න බෑ. හරි සද්දයි. හරි සද්දයි. ඔව් එන වෙලා හිටියට අපි දිහා බලන් හිටියට ඈ. පොඩ්ඩේ ආමයා වෙනකොට හරි සද්දයි. බලන්න මහ ගඟක් අනේ හේමුවන් සද්දයක් නැහෙනි, ඉඳලා හිටලවත් නැහැ. හරිම තැම්පත් පාඩුවේ ගලාගෙන යනවා. කවුද? මහ ගඟ. මහ ගඟ. නිහඬ වුණාට, සද්දේ නැති වුණාට, හැඩ නොපෙන්නුවාට මොනවද කරන්නේ? හරියට වැඩ කරනවා. කවුද? මහා ගඟ. කවුද? මහා ගඟ. ඕම් බලමු දැන් අපි පොඩි දොළ පාරක සහ මහා ගඟක වෙනස හඳුනගත්තා. මතකද? ආරම්භයක් තියෙනවා, අවසානයක් නැහැ. හැඩ තියෙනවා, හඬ තිබුණට වැඩ නැහැ. කොහෙද? පොඩි දොළ පාරවල්. මං ඉතින් ඔය කිව්වේ දොළවල් ගැනම නෙමෙයි. මහ ගඟක් ආරම්භයක් තියෙනවා, අවසානයක් ඇත. හැඩ නොපෙන්නුවාට, හඬ නැති වුණාට මොනව තියෙනවද? වැඩ නම් ඇත. කාගේද? මහ ගඟක. දැන් මට කියන්න ඕගොල්ලෝ, ඇයි බුදුහාමුදුරුවෝ අර චෝටි අවුරුදු 7ක නාලක හාමුදුරුවන්ට මොකද්ද කිව්වේ? පොඩි දොළ පාරක් නොවි මොකක් වෙන්න කිව්වද? මහා ගඟක් වෙන්න කිව්වා. ඇයි? දැන් පුළුවන් කියන්නේ. ඇයි? ආ ඔව් කියන්නේ. යම කරන කෙනෙක් වෙන්න කිව්වා. තේරුණාද කියන්නේ? නිකාම ජීවත් වෙන්නම් වාලි ජීවත් වෙලා මැරිල යන කෙනෙක් නෙමෙයි. කොහොම කෙනෙක් වෙන්න ඕනේ? යම කරන කෙනෙක් වෙන්න ඕනේ. ආ මහ ගඟ. ආ මහ ගඟ. තේරුණාද කියන්නේ? අපෙන් හැම විටම මොකද්ද වෙන්න ඕනේ? යමක් සිද්ධ වෙන්න ඕනේ. මේ පරිසරයට, ගමට, පන්සලට, නිවසට, රටට නේද? යමක් කරන මිනිස්සෙක් වෙන්න ඕනේ. ආන් එයා යාවත් නොදෙනි මොකක් වෙනවද? මහා ගඟක් වෙනවා නේද? ලොයිනිස් මහත්තයා, දැන් ඉතින් මේ වැඩවලට ඔයාට උදව් කරපු අය ඉන්නව නේද? හරියට එන්නවනේ. බලන්නකෝ මේ විදුලි බුබුලු වලින් ආලෝකයට දක්ෂ කෙනා අපිට මොකක් කළාද? ඒව දාලා ලස්සනට හදලා දුන්නා. මේ ධර්ම මණ්ඩපේ ලස්සනට හදන්න දක්ෂ අය මොකද කළේ? අලංකාර මණ්ඩපයක් හදලා දුන්නා. මේ තමයි මහා ගඟ. අක්කගෙනුත් ප්‍රශ්නයක් දෙකක් අපි අහලා බලමු. අද මේ ඇවිල්ලා ඉන්න අයට තේ දෙන්න කෑම જાති එහෙම හදන්නේ නැති නේද? කැවුම් වැලි තල පළුව එමත් හදන්නේ නැති නේද? හැදුවද? ගමේ අයත් ආවද? ඔව්. මේ ගමේ ඉන්නවද එහෙම කැවුම් එහෙම හදන්න දක්ෂ විශේෂඥ අම්මලා? ඉන්නවද?
අර විශේෂඥ වෛද්‍යවරු වගේ ඉන්නව නේද ගමේ, විශේෂඥ දැනුම් ඇති අම්මලා නැද්ද ඉන්නවා. ඒ අම්මා මුල් වෙච්ච තැන හැදෙන කැවුම් ටික කොහොමද? හරි රසයි, හරි සුවඳයි නේද? රසයි, ගුණයි, සුවඳයි ඔක්කොම තියෙනවා. මං අහන්නේ අක්කගෙන්, ඒ අම්මා අපිට ගමට සම්පතක් නෙවෙයිද? මහ ගඟක් නෙවෙයිද? ආන්න හැකියාව තියාගෙන කැවුම් ගෙඩිය හදන්න ගෙදෙට්ට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අවුකුන් අපි නැතුව කැවුම් හදන හැටි බලමුකෝ කියලා. අපි කැවුම් හදනවා තමයි. ඒ හැකියාවෙන් මොකක් වෙන්න ඕනේද? වැඩක් වෙන්න ඕනේ, යමක් කෙරෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? ආන් එයා වටින කෙනෙක්. ඒ අම්මා නැති වෙච්ච තැනම අපිට අඩුව දැනෙනවා. අනේ අහවලා හිටියනම් අද මොකක් කරනවද? කැවුම් ටික හදලා දෙනවා. ආවලා හිටියනම් අද ඇවිල්ලා වැලි තලප ටික හදලා දෙනවා. ආවලා හිටියනම් අද ඇවිල්ලා අලුව ටික හදලා දෙනවා. දැන් ඉතින් ඕකට මා එක්ක අමනාප වෙන්න ඕනේ. ආන් අර අය ඔරෝගෙනත් බලන් ඉන්න. ඇයි හාමුදුරනේ අපි දන්නේ නැද්ද වැලි තලප හදන්නේ? අපි දන්නේ නැද්ද කැවුම් හදන්නේ? මන් දන්නවා. ඔය ඔක්කොම වැලි තලප හදන්න කැවුම් හදන්න දන්න බව. ඒ වුණාට ඉතින් සමහරු හදන වැලි තලප කන්න කිරි හොදී ලුණු මිරිසුත් ඕනේ. හදල ඉවර වෙනකොට දෙන්නේ පිට්ටු විතරයි, පිට්ටු විතරයි. හැබැයි අර විශේෂඥ අම්මා මුල් වෙච්ච තැන හැදෙන කොහොමද වැලි තලප ටික, කොහොමද කැවුම් ටික? මට මේ දෙන්න උනේ මේ පණිවිඩය මොකක්ද? වටින මිනිහෙක් වෙන්න තමන්ට තියෙන පුංචි හැකියාවෙන් මොකක් කරන්න ඕනේද? යමක් කරන්ද? ලොයිනිස් මහත්තයා, හාමුදුරුවරු නැතුවද අද මාවම මේ පුටුවෙන් වාඩි කරව ගත්තේ? නෑ. ඇයි ගෙන්න ගත්තේ මාව? හාමුදුරුවන්ගෙන් අපිට යමක් ඉගෙන ගන්න තියෙන, යමක් ගන්න තියෙන නේ. ඒ නිසා තමයි අද මාවම මේ පුටුවෙන් වාඩි කරව ගත්තේ ගෙන්නේ. තේරුණාද කියන දේ? සා අපි යමක් කරන මිනිස්සු වෙන්න ඕන. තේරුණාද කියන්නේ? බණට ඇවිල්ලත් මොනවා හරි කියලා යන එක නෙමෙයි වෙන්න ඕනි. ඔබට ජීවිතේට ගන්න යමක් මතු කරලා දෙන්න ඕන. පැහැදිලිද? කරුණු දෙකක් දැන් මම මතු කළානේ බණට. මොකද්ද? ජාතක කතාවෙන් අපි මතු කරගත්තා මොකද්ද? ආයුධ බෑ, අතේ පයේ හයිය බෑ, මොකද්ද? බුද්ධියට තැන දීලා වැඩ කරන්න කියන පාඩම. ඊළඟ නාලක හාමුදුරුවන්ට පැහැදිලි කරපු කාරණෙන් අපි ඉගෙන ගත්තා මොකද්ද? පොඩි දොළපාරක් නොවි මොකද්ද මහ ගඟක් වෙන්න, ඒ කිව්වේ හැම විටම යම කරන මිනිස්සෙක් වෙන්න. ඇයි දැන් මේ හාමුදුරුව මේවා කියලා දෙන්නේ? අනේ අපි හැමෝම මැරෙන මිනිස්සුනේ. හැමදාම ජීවත් වෙනවද? නෑ. හැමදාම ජීවත් වෙන්නේ නැහැ, ටික කාලයයි ජීවත් වෙන්නේ. තේරුණාද කියන්නේ? මම දැක්ක දැන් අර අපේ ලුයිනිස් මහත්තයාගේ නෝන මහත්මිය, ඉන්ද්‍රා මහත්මිය නේද ඔබතුමිය, බුදුහාමුදුරුවන්ට මල් ටික පූජ කරලා පහන පත්තු කළා. පහන දැනටත් මොකක් වෙලාද? නිවිලා. හරියට මොන වගේද? අපේ ජීවිතේ වගේ. හඳුන් කූරකුත් පත්තු කළා. ඒක නම් මෙදා පොටේ නිවෙන හඳුන් කූරන්නේ නෙමෙයි, ඒක ටිකක් මෝල් ගහක් වගේ හඳුන් කූරක් පත්තු කළේ. කමන්නේ අපි ඒකෙන් පාඩම ඉගෙන ගමුකෝ, පාඩම ඉගෙන ගමු. ඇයි ඔය හඳුන් කූර පත්තු කළේ අපි දැන්? ඇයි අපි බුදුහාමුදුරුවන්ට හඳුන් කූර පත්තු කළේ? සුවඳ දෙන්න. බය වෙන්න එපා. දැන් බයයි උත්තර දෙන්නත්. මොකෝ හාමුදුරුව අපි කියන එක නෙමෙයි ඉනි කියලා දෙන්නේ. එහෙම බය වෙන්න එපා. මොකටද පත්තු කළේ? සුවඳ. සුවඳ දෙන්න අම්මා හඳුන් කූරුම පත්තු කරන්න ඕනේද? නැහැ. වෙන සුවඳ වර්ග ඕනි තරම් තියෙන. සෙන්ට් වර්ග තියෙනවා, හෙයා පෙස්න වර්ග තියෙනවා. හැබැයි අපි ඒව ගන්න නැහැ බුදුහාමුදුරුවන්ට. ගන්නවද? ගන්නෑ. අපි මොනවද පත්තු කරන්නේ? අපි පත්තු කරන්නේම හඳුන් කූරු. ඇයි? ඇයි? ඔය හඳුන් කූරු පත්තු කළ තැනින් පටන් ගත්තේ මොකක් වෙන්නද? ගිනිගෙන දැවෙන්න. මොකක් වෙන්නද පටන් ගත්තේ? ගිනිගෙන දැවෙන්න. හරියට මොන වගේද? අපේ ජීවිත වගේ. අපේ ජීවිතත් මොකක් වෙනවද? ගිනිගෙන දැවෙනවා. මොකද වෙන්නේ? ගිනිගෙන
වෙනවා, පිච්චෙනවා. දැල්ල මොකක් වෙනවද? කැඩි කැඩි වැටෙනවා. දින ගෙවෙනවා, සති ගෙවෙනවා, මාස ගෙවෙනවා, අවුරුදු ගෙවෙනවා, අපි මැරෙනවා, ආය උපදිනවා. හරියට මොන වගේද? හඳුන් කූර වගේ. හරියට මොන වගේද? හඳුන් කූර වගේ. ලොයිනිස් මහත්තයා, ඇව්වට ගමන් නැන්නේ නේද? දැන් වයස කීයද? 55යි. ලොයිනිස් මහත්තයා හිතන්නකෝ, දැන් මම හඳුන් කූරක් කියලා. අනිත් අය තමන්ගේ වයසත් එක්ක ගලපලා කල්පනා කරගන්න, මං හඳුන් කූරක්, මම හඳුන් කූරක්, තමන් හඳුන් කූරක්. තමන් හඳුන් කූරක් නම් මේ වෙනකොට තමන් කොයි තරම්නම් මොකක් වෙලාද, පත්තු වෙලා තියෙනවාද කියලා තම තමන් කල්පනා කරලා බලන්න. දැන් ලුයිනිස් මහත්තයා පත්තු වෙච්ච කාලේ කොච්චරද? 55යි. තමන් හඳුන් කූරක් නම් පත්තු කාලයේ කොච්චරද දැන්? 55යි. දැන් මෙතන ඇති 60, 70, 80 පත්තු වෙච්ච හඳුන් කූරු ඇති. අපෝ මෙතන නම් ගොඩක් තියෙන්නේ මේ හඳුන් කූරු කොට කෑලි කොට කොට. ඒ කියන්නේ වැඩි කොටස මොකක් වෙලා ඉවරයිද? පත්තු වෙලා ඉවරයි. පත්තු වෙලා ඉවරයි. තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ පත්තු වෙන්න. හැබැයි ඉතින් එහෙම කිව්වට කවුරු කලබල වෙන්න එපා ඈ. මොකද හෙට අනිද්ද වෙනකොට ඔය හඳුන් කූරු කොට නිවෙන්න ගත්තොත් එහෙම ලුයිනිස් මහත්තයා අපිටත් ඉන්න නැති වෙන්නේ. ලොහොන් ආඳුරු බනට කියලා ගියලා අපේ හඳුන් කූරු කොට නිවෙනවා කියලා. මම මේ කිව්වේ වැඩි කාලේ දැන් මොකක් වෙලා ඉවරයිද? පත්තු වෙලා ඉවරයි. ගෙවිලා ඉවරයි. තව ටිකයි තියෙන්නේ නේද? අර හඳුන් කූර වුණා. පත්තු වෙලා පත්තු වෙලා පත්තු වෙලා කොටේ මතු වෙලා තියෙන තැනට එනකොට හඳුන් කූර මොකක් වෙනවද? නිවිලා වැටෙනවා. දැන් මං කියවනේ ඕගොල්ලන්ටත් මොකද්ද හිතන්න කියලා, තමන් හඳුන් කූරක් කියලා. ඉතිරි ටිකක් දැන් ගලප ගන්න, මට තව කොච්චර කල් පත්තු වෙන්න තියෙයිද දන්නේ නැහැ නේද? දැන් කල්පනා කරන්න ඕනේ. සමහරව හිතන්නේ තාම කොල්ලෝ කෙල්ලෝ කියලා හිතාගෙන බණ පදයක් අහන්නේ, හොඳ පොතක් පතක් කියවන්නේ, බණ භාවනාවක් කරන්නේ, පන්සලට සම්බන්ධ වෙන්නේ. එහෙම බෑ. ඒව ටිකක් වෙනස් වෙන්න ඕනේ. පරිණත මිනිස්සු වෙන්න ඕනේ. මෙන්න අවසාන පාඩම හඳුන් කූරින්මයි කියලා දෙන්නේ. වෙලා ඉවරයි. ඔය පත්තු වෙන හඳුන් කූර, පත්තු වෙන කාල සීමාව පුරාවට පිටට මොනවද දුන්නේ පොතේ? ආම් බලන්න, අර පත්තු කරපු හඳුන් කූරෙන් දැන් සුවඳයිනේ මේ ශාලාවම නේද? පිටට මොනවද දුන්නේ? සුවඳ. ආ, දැන් මම ඕගොල්ලන්ටත් කියවන හිතන්න කියලා, තමන් මොකක් කියලාද? හඳුන් කූරක් කියලා. හා, දැන් ඉතින් ඊටු ප්‍රශ්නේ තමන්ගෙන් අහගන්න. මං අවුරුදු 55ක් පත්තු වෙලා තියෙනවා. මම මේ කිව්වේ ලුයිනිස් මහත්තයා ගැන. අනිත් අය තමන්ගේ වයසත් එක්ක ගලප ගන්න. ඒ පත්තු වෙච්ච කාල සීමාව පුරාවට මම පිටට දුන්නේ මොනවද? ඒ කියන්නේ හඳුන් කෝරු සුවඳද? නෑ නෑ. මොන සුවඳද? ගුණ සුවඳ. මොන සුවඳද? ආ, තමන් ගුණවතෙක් විදිහට ජීවත් වෙලා තියෙනවාද කියලා කාගෙන්ද ප්‍රශ්න කරගන්න ඕනේ? ඒක ප්‍රශ්න කරගන්න ඕනේ තමන්ගේ. තේරුණාද කියන්නේ? මම මගේ ජීවිතේ ගෙවිච්ච කාලේ ගුණවතෙක් විදිහටද මම ජීවත් වෙලා තියෙන්නේ? කාගෙන් අහන්න ඕන? තමන්, තමන්ගෙන් අහන්න ඕන. එහෙම ජීවත් වෙලා තියෙනවනම් සතුටු වෙන්න පුළුවන්. නැත්තම් ඉතුරු ටිකේවත් අර මං කිව්ව විදිහට ඉතුරු කොට කෑල්ලේවත් මොකක් වෙන්න වෙනවද? අනේ ඔය ගුණ සුවඳ විහිදෙන මිනිස්සෙක් විදිහට මොකක් කරගන්න වෙනවද? වැඩ කරගන්න මග හදාගන්න. ඉතින් නැත්තම් මේ ලැබපු මනුස්ස ජීවිතයේ ප්‍රතිඵලයක් නොගත් කෙනෙක් විදිහට මොකක් වෙන්න වෙනවද? මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. නිකාම හිස් ජීවිත. එහෙම වෙන්න එපා. ඒ වටිනාකම ජීවිතේට කවුද එකතු කරගන්න ඕන? තමන්, තමන් එකතු කරගන්න ඕන. ඕන් ධර්මදේශනාවේ පැති තුනක් පෙන්වලා දුන්නා. ඔය ඇති. බණ අහනවා කියන්නේ මේ පැය ගණන් බණ අහලා අන්තිමට මොකවත් නැතුව නැගිටල යන එක නෙවෙයි ඈ. ටිකයි ඒ ටිකෙන් ජීවිතේට මොනවද පාඩමක් ඉගෙන ගන්න. කාරණා තුනනේ කියලා දුන්නේ හාමුදුරුවෝ.
දැන් පැයක් ගෙවුණා. පැයකටත් වැඩි වෙයි අද නම් බණක්තාවට මාත් ටිකක් වැඩිපුර වෙලාව ගත්තා. මේ ඇත්තෝ හරියට වෙහෙසිලා තියෙන නිසා ධම්සතර ආයතනේ අපි ගැන අනුකම්පා කරයි. ඒ නිසා ටිකක් වැඩිපුර වෙලාව ගත්තේ. කාරණා තුනයි ගාථාවෙන් අපි ඉගෙන ගත්තා. මේ පින්කමේ තියෙන මංගල කරුණු පහ නේද? ගාරවෝච නිවාත. ඊළඟට අපි ඉගෙන ගත්ත ජාතක පොතෙන් කතාවක් නම පංචායුධ ජාතකයේ ආයුධ බෑ කිව්වා, අතේ පයේ හයිය බෑ කිව්වා. කොහොම වෙන්න කිව්වද? ඊළඟට අපි ඉගෙන ගත්ත මහ ගඟක් වෙන්න කියලා නේද? තුන්වෙනි කාරණේ මහ ගඟක්. පොඩි පොඩි දොළපාරවල් වෙන්නේ නැතුව මොකක් වෙන්න කිව්වද? මහ ගඟක් වෙන්න කිව්වා. මහ ගඟක් වෙන්න නම් මොකක් වෙන්න ඕනේ? අර හඳුන් කූරේ කතාවවත් ජීවිතේට ගලප ගන්න. තේරුණා? දැන් පැහැදිලිද? හඳුන් කූරු පත්තු කරන්නේ එහෙනම් සුවඳ දෙන්න විතරක්ම නෙවෙයි ඈ. ඔන්න අද ඉඳලා හඳුන් කූරු පත්තු කරද්දි මාවත් මතක් වෙන්න ඕනි රුක්කත්ත ණයට. ඇයි? හඳුන් කූරේ තියෙන්නේ මොකද්ද? අපේ ජීවිත කතාව. අපේ ජීවිත කතා. හඳුන් කූර පිටට සුවඳ දුන්න වගේම අපිත් ಗುಣ සුවඳ දසත විහිදවන හොඳ මිනිස්සෙක් වෙන. පොන්න ලුයිනිස් මහත්තයා අද ඔයාගේ පින්කමේ බණ කතාව දැන් ඇති. විශාල පිරිසක් සම්බන්ධ වෙලා තියෙන. ඔබතුමා හරියට මේකට වෙහෙසුණා, මහන්සි වුණා, කාලය, ධනය, ශ්‍රමය වැය කළා. මොකද පාර පවා හරි අමාරුයි, අපහසුතා මැද්දේ නේද? හැබැයි පන්සලක පින්කමක් වගේ මම දැක්ක මග දිගට කණු හිටෝල කොඩි දාල හමුදා වැඩේ. ඉතින් හරි ක්ලීන් නේ, හරි නීට් වැඩ නේ. ඉතින් බොහොම සතුටුයි ඔබතුමා ඔබතුමාගේ ජීවිතේ අනුස්මරණීය පින්කමක් සිද්ධ කළා. මං හිතන්නේ මේ මේරිනෝන අම්ම කියන්නේ අපේ ඉන්ද්‍රාණි කුමාරි මහත්මියගේ අම්මා. කවුද අම්මා? ආ, ඒක තමයි. ආ, අම්මා මූලිකස්ථානේ තබාගෙන නේද? අම්මනේ දැන් ඉන්න වැඩි හිටියා නේද? මහත්තයා මුල් වෙලා, අපේ කුමාරි මහත්මිය මුල් වෙලා, ඒ වගේම අපේ රුමේනියාවේ සේවය කරන පුතාගෙත් උදව් උපකාර ඇතුව සත්‍රුවන් පුතා නේද? ඔව්, නමත් ලස්සනයි සත්‍රුවන්. අර කියවන්න බැරි නම් නෙමෙයි ඈ. ඒ වගේම කුමාරි දියණියයි, කුමාරියක් වගේ ලස්සන නේද? ඒ වගේම ඉස්සරහම වාඩි වෙලා ඉන්න පොඩි පුතා නේද? කෞශල්‍ය පුතනුව ඈ. බයි, කවුරුත් එක්ක එකතු වෙලා ලස්සන පින්කමක් කළා. ප්‍රධාන අරමුණ මිය පරලොව ගිය ආදරණීය අම්මා රාජ්‍ය උපාසිකා මාතාවට, වැලිගල්ලගේ රාජ්‍ය උපාසිකා මාතාව ඇතුළු පරම්පරාගත මියගිය ඥාතීන්ට පින් දෙන්න. එවනම් මං කලින් නම් සිහිපත් කළා. එමිය ගිය හැම දෙනාටමත්, ඒ වගේම අපවත් වෙච්ච හාමුදුරුවරු කීප නමකගේ නම් කියවුණා. ඒ හැමෝටමත්, බණ අහන්න සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාගේම නමින් මිය ගිය හැමෝටමත් උතුම් නිවන් පිණිසම මේ පින වේවා කියලා. ඒ වගේම මේ පින්කමෙහිදී ආශිර්වාද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන හැම දෙනාටමත් නේද? ත්‍රිවිධ හමුදාවල නිරධාරීන්ට, බණ අහපු රටවාසී ලෝවාසී හැමට නේද? මහත්යට පින්කමට උදව් කරපු අය, මේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදපු අය, හේවිසි කණ්ඩායම නේද? විදුලි බුබුලු වලින් ආලෝකමත් කරපු අය, හට් මඩු කූඩාරම් ඉදි කරපු අය, මේ පසුබිමේ ලස්සන සැරසිලි කරලා ලස්සන ධර්ම මණ්ඩපයක් හදපු අය නේද? කැවිලි පෙවිලි හදන එකේ ඉඳලා කොච්චර පිරිසක් උදව් වුණාද? ඒ විතරක් නෙමෙයි, මේ බණ ටික අහන්න විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා, එළියෙත් ඉන්නවා. අනේ හැමෝම කරදරයක් බාධාවක් නොවන විදිහට හොඳට බණ ටික ඇහුවා. ඒ හැම දිනාටමත්, අපි හැම දිනාටමත් ධම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලයේ ඒත්තු වැවුරු කන්නල ඉඳලා අද බලංගොඩට ඇවිල්ලා අපිට කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කළා නේද? රටක් අහන බණක් ධම්සතර, ධම්සතර රූපවාහිනිය රටම බණ අහන රූපවාහිනිය නිසා ඒ රූපවාහිනිය ආයතනේ ඔයත් සම්බන්ධ කරගත්තා. රටටම බණ ටික අහන්න ඉඩ හදලා දුන්න බණ අහපු රටවාසී ලෝවාසී හැමටත්, අපි හැමටත් උතුම් නිවන් පිණිසම මේ පින වේවා කියලා සාදු කරා.
දෙවියන්ට පින් අනුමෝදන් කරපු හැමෝම එකට එකතු වෙලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැමෝ බොහොම වැඳ ගන්නකෝ මං ගාතාව කියලා ආශිර්වාද කරන. අභිවාදන සීලිස නිච්ඡං උද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ඤතු. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.